ஹாய் காய்ஸ், வெல்கம் பேக் டு டெய்லி யூடியூப் சேனல். ஒன்னே திங் உங்கள் தவசக்கிட்ட பாசியமாட்ட புழு வாங்கினா திகம திக ப்ளாக் எக்கா கராங்க. ඉතින් යාළුවනේ ඔයාලා දන්නවා මේ පහுகිය කාලයේ අනධ්‍යන කාර්යමණ්ඩල වැඩවලුජනයක් නිසා සියලුම විශ්වවිද්‍යාල සිසුන්ට වහාම ක්‍රියාත්මක වෙන පරිදි ගෙදර යන්න සිද්ධ වුණා. නෑ නෑ, වහාම ක්‍රියාත්මක වෙන පරිදි නෙමෙයි, කැම්පස් එකේ ඕනනම් අපිට ඉන්නත් තිබුණා. හැබැයි ඉතින් අපි ගෙදර ගියා. ඉතින් මං ගෙදර ගියේ මැයි 3 වෙනිදා ගිහිල්ලා මං ආයාවේ ජූලි 19 වෙනිදා. ඉතින් හිතන්නකෝ කොච්චර ලොකු කාලයකට පස්සේද මං ආයේ කැම්පස් ආවේ කියලා. ඉතින් ඔන්න ඔය විදිහට කැම්පස් එද්දී මම බලාපොරොත්තු වුණේ නම් ගොඩක් දූවිලි හැමස් කරන්න තියෙයි කියලා. ඒත් නෑ, මගේ යාළුවා ආව පොසොන් එකට, කැම්පස් එකට. මොකද මිහින්තලේ කියන්නේ පොසොන් එකට මග නොහැරම බැරි තැනක්. හැබැයි ඉතින් මට නම් එන්න බැරි වුණා, මොකද මම ටිකක් දුර ඉන්න නිසා. හැබැයි අපේ රූම් එකේ යාළුව දෙන්නෙක්ම පොසොන් එකට ආවා කැම්පස් එකට. මොකද රජරට විශ්වවිද්‍යාලය කියන්නේ පොසොන් සඳයි සරසවියයි. ඉතින් අපිට මේ පාර පොසොන් සඳයි සරසවියයි මිස් වුණා. සමහර විට ලබන අවුරුද්ද අපි කැම්පස් එකේ නැති වුණත් එන්න පුළුවන් වුණොත් එනවා. ඉතින් මම මේ දැන් ඇත්ටි කතා කර කර එද්දි මේ බ්ලොග් එකේ ප්ලේ වුණේ මං කැම්පස් එකට ආපු විදිය, කැම්පස් එකට ඇවිල්ලා රූම් එකස් කරලා තිබිච්ච විදිය, ඒ ටිකත් එක්ක ඉතින් මං චූටි ක්ලිප් එකක් ඒකත් එකතු කරා. මොකද කාලෙකට පස්සේ රූම් එකට ආවේ ඔයාලා දකින්න ඇති. දැන් චුට්ට කාලින් මම පෙන්නවා බැල්කනින් වීඩියෝ එකක්, තනකොළෙන් බේල්ලා ගිහල් රස්නට. ඉතින් ආපහු ඇන්ටිලං කරලා වැඩට ආවට පස්සේ ඒකට වතුර දාලා හරියයි. ඉතින් කැම්පස් එකට එනවා කියන්නේ ගෙදර බත් එක මිස් වෙනවා. මේ දවස්වල කැම්පස් එකට යාළුවෝ ගොඩක් එන නිසා යාළා ඉතින් බත් තරම් එනවා. මන්නම් ටිකක් දුර ඉඳලා එන නිසා මට නම් බත් තරම් එන්න වෙන්නේ නැහැ. හැබැයි යාළුවෝ ගෙවලලින් ඉඳලා එද්දී අනිවාර්යෙන් අපිට බත් තරම් එනවා. ඉතින් මං ආවේ 19 වෙනිදා. ඊට පස්සේ 20 කියන්නේ සෙනසුරාදා ඇසළ පෝය දවස. ඉතින් පොසොන් පෝයට එන්න බැරි වුණාට මං හිතුවා ඇයි මං ඉතින් ඇසළ පෝය මිස් කරගන්නේ කියලා. ඉතින් ඇසළ පෝයටත් වෙනද වගේ මිහින්තලේ ගොඩක් දන්සල් තියෙනවා. හැබැයි බත් දන්සල් නම් එකක්වත් සෙට්ුනේ නැහැ. අපි හිතුවේ බත් දන්සල් මිහින්තලේ තියේ කියලා. ඒත් බත් දන්සල් තිබුණ නැහැ. ඉතින් පළවෙනියටම උදේ පාන්දර රොටි දන්සලක් වඳින්න ලැබුණා. ඉතින් අපි උදේ රොටිත් එක්ක ලුණු මිරිසක් වගේ පොඩි සම්බෝලයක් තිබුණා. හරිම රසයි, උණුවෙම්ම තිබුණා, හරිම පිරිසිදුයි. ඊට පස්සේ අපේ අලුත් ටෙක්නොලොජි ෆැකල්ටි ප්‍රමිසස් එක විවෘත වෙන්න යන්නේ. එන්නේ එතන ඉස්සරහ තිබුණ අයිස්ක්‍රීම් දන්සලක්. ඉතින් ඒ අයිස්ක්‍රීම් දන්සලෙත් පොලිම ටිකයි තිබුණේ කැම්පස් එක ගාවමයි. ඉතින් ඔයාලට ඒ වීඩියෝ එකේ පෙනුනේ අපේ අලුත් ටෙක්නොලොජි ෆැකල්ටි ප්‍රමිසස් එක. ළඟදී මේක තව නොබෝ දිනකින් විවෘත වෙනවා. දැනට ටෙක්නොලොජි ෆැකල්ටි එක තියෙන අපේ ඇප්ලයිඩ් සයන්ස් ෆැකල්ටි එකත් එක්ක. ඉතින් ඔන්න ඔය විදියට වේගෙන් ගිහිල්ලා මට පුළුවන් වුණා මඤ්ඤොක්ක දන්සලක් විවෘත කරන්න. ඔව්, මං තමයි ඉතින් අලේ කරේ. මඤ්ඤොක්කත් එක්ක කරපිංච වගේ කොළ ජාතියක් දාලා තිබුණ ලුණු මිරිස් එක්ක. ඊට පස්සේ මඤ්ඤොක්ක දන්සල වැඳගත්තට පස්සේ අපි බීම දන්සලකට ගියා. මේ බීම දන්සල නම් මම බීම පහක් විතර බිව්වා. මොකද බීම දන්සල් කියන්නේ නම් අපිට ඇති වෙන්නම ඉතින් මදි නොකියන්න දෙනවනේ. බීම දාලා තියෙනවා කප්පලට, අපි ගිහිල්ලා ඇති වෙන්න අරන් බොනවා. ඉතින් ඔන්න ඔය විදියට තමයි බීම දන්සලේ මේ පේනානේ යාළුවෝ දෙක දෙක අරන් තියෙන විදිය. මම නම් මුලින් එකයි ගත්තේ, පස්සේ ඉතින් කට්ටි අරගෙන තියෙන දැක්කට පස්සේ මාත් ගිහිල්ලා බීම දෙක තුනක්ම බිව්වා. ඉතින් මම ඒ විදියට දෙක තුනක් කියලා බීම පහක් විතර බිව්වා. ඉතින් ඊට පස්සේ අපි හිල්ටන් එකට ආවා අපිට රඹුටන් වගේක් හම්බ වෙච්ච නිසා. හිල්ටන් එක කියන්නේ අපේ ප්‍රධාන ශිෂ්‍ය මධ්‍යස්ථානය. ඊට පස්සේ හවස් වෙලා වොෂ් එකක් දාගෙන ආපහු කැම්පස් එක පැත්තේ කාලෙකින් ආවේ නැති නිසා ඇවිදින්න යන්න කියලා ආවා. මොකද එතන තියෙන්නේ අපේ පින්තාලිය. එතන තියෙන්නේ හොඳ පිරිසිදු වතුර. ඒකෙන් වතුර ටිකුත් බීලා අපේ මේන් ඇඩ්මිනිස්ට්‍රේෂන් බිල්ඩින් එක තමයි මෙතන තියෙන්නේ. මම ඔයාලට කලනුත් පෙන්නලා තියෙනවා කන්වකේෂන් දවස්වල එහෙම. ඉතින් කොළ වැටිලා එහෙම මලුත් පිපිලා තියෙන්නේ. හැබැයි කොළ ටිකක් වැටිලා තියෙන්නේ. කොහොමත් සෙනසුරා දෙරිදා සඳුදා අංකල්ලා ඉඳලා ආයේ වැඩට එනවා. එතකොට ඉතින් ආපහු අපේ කැම්පස් එක ග්‍රැජුවේෂන් එක වෙනුවෙන් ලෑස්ති වෙනවා. මොකද පහුගිය තිබිච්ච නන් ඇකඩමික් ස්ට්‍රයික් එක නිසා අපේ ග්‍රැජුවේෂන් එක 2024 කල් ගියා. ඉතින් මේ අවුරුද්දෙන් මට ග්‍රැජුවේෂන් එකේ වීඩියෝ එකක් ඔයාලට අරන් එන්න පුළුවන් වෙයි. ළඟදිම කැම්පස් එකේ ග්‍රැජුවේෂන් එක තියෙනවා. ඉතින් මේ පාර ග්‍රැජුවේට් වෙන්නේ අපේ සීනියර්ස්ලා. කියන අපේ සීනියර් අයියලා අක්කලා තමයි ග්‍රැජුවේට් වෙන්නේ. එයාලත් එක්ක අපේ සමහර ඊට වඩා උඩ සීනියර් බැච්ලර් අක්කලා අයියලාත් අවුට් වෙනවා. මොකද ස්පෙෂල් කරපු අය ඇප්ලයිඩ් සයන්ස් ෆැකල්ටි එකේ හැමෝම ස්පෙෂල් ඩිග්‍රී කරන්නේ නැහැ. සමහරු සාමාන්‍ය BSc ඩිග්‍රී කරන් අවුට් වෙනවා.
කීප දෙනෙක් ස්පෙෂල් ඩිග්‍රී එක කරනවා. ඉතින් ඔන්න ඔය විදිහට කැම්පස් එකේ අවට ඇවිදින්න ගියා. මොකද කැම්පස් එක වෙනස් වෙලා එහෙම තියෙන්නේ කියලා බලන්න. වෙනද වගේ කොළපාටට තියෙනවා. හැබැයි සමහර තැන් වල ගස් එහෙම වේලිලා එහෙමයි. මොකද ඉතින් කාලයක් ළමයි හිටියෙත් නෑ එහෙමනේ. ඉතින් ඇත්තම කිව්වොත් එහෙම මේ ගත වෙලා ගියපු දවස් 70 ගානේදී මම ඉතින් කම්පියුටර් සයන්ස් විෂය ඉගෙන ගන්න ළමයෙක් නිසා මට මගේ රිසර්ච් එක කරන්න වුණා. මොකද මම ෆයිනල් ඉයර් ස්ටුඩන්ට් කෙනෙක්නේ. ඉතින් මගේ ෆස්ට් ඉයර් ඉඳලා සෙකන්ඩ් ඉයර් තර්ඩ් ඉයර් මේ අවුරුදු තුන පුරාවටම ඔයාලා මාත් එක්ක රැඳිලා හිටියා. ඉතින් දැන් මගේ ෆයිනල් ඉයර් සමහර විට ලබන අවුරුද්දේ යුනිවර්සිටි බ්ලොග් බලන්න වෙන එකක් නැහැ. සමහර විට නෙමෙයි බලන්න වෙන එකක් නැහැ. මොකද ඉතින් කැම්පස් යන්නට පස්සේ යන්න එපාය. ඒක නිසා දිගටම හැබැයි චැනල් එකත් එක්ක රැඳිලා ඉන්න බලමු. කැම්පස් එකෙන් අවුට් වුණාට පස්සේ මොනවා කරයිද කියලා. ඒ තාමත් ඉන්නේ කැම්පස් එකේනේ. ඉතින් මෙන්න මේ ගෙවිලා යන අවසාන මාස 6-7 පුළුවන් හැම වෙලාවෙම හැම මොහොතක්ම මතකයට එකතු කරගන්න බලන්නේ. යාළුවොත් එක්ක ඉන්න අවසාන දවස් කීපය. සමහර විට එක දවසක් ඒවි අපි වෙන් වෙලා යයි. හැබැයි එදාට අපි නොදැනෙදී මේ අපි වෙන් වෙලා යන මේ අපි හම්බ වෙන අවසාන මොහොත කියලා. සමහර යාළුවෝ සමහර අය ඉතින් හම්බ වෙයි. ඒ ගැන කතා කරද්දි නම් හරිම දුකයි. ගෙදර හිටියෙත් හරි අමාරුවෙන් යාළුවෝ ටික නැතුව. හැබැයි ගෙදර හිටපු දවස් ටිකේ ගොඩක් දුරට සමහර අපිට කැම්පස් එකේදී පාඩම් කරගන්න වෙලාවක් තිබිච්ච නැති සබ්ජෙක්ට් එහෙම පාඩම් කරා සමහර සබ්ජෙක්ට්ස්. ඊට පස්සේ අපේ රිසර්ච් එකේ වැඩ පටන් ගත්ත නිසා මට නම් එහෙම කරන්න උනේ නැහැ. ඒත් දැන් තව මාසෙකින් හරියටම, ඒ කියන්නේ අගෝස්තු 20 වෙනිදා අපිට එක්සෑම්ස් තියෙනවා. ඒක නිසා තව සති දෙකකින් ඉදිරි ස්ටඩි ලීව් දුන්නට පස්සේ ඒ එක්සෑම් එකට ලෑස්ති වෙන්නත් ඕන. දැන් ඉඳලා ලෑස්ති වෙන්නත් පුළුවන්. ඒත් ඉතින් රිසර්ච් එකේ ප්‍රසන්ටේෂන් තියෙනවනේ. ඒක නිසා ඉතින් දැම්මනම් ලෑස්ති වෙන්න වෙන්නේ නැහැ. ඉතින් ගොඩක් කට්ටිය කියලා තුනක් බ්ලොග් එකක් නැද්ද, බ්ලොග් එකක් ගේන්නකෝ, වීඩියෝස් දාන්නේ නැහැ නේ එහෙම කියලා. ඉතින් ගෙදර හිටපු දවස් ටික ඇත්තටම ලොකු දිග වීඩියෝ එකක් කරගන්න උනේ නැහැ. මොකද රිසර්ච් එකත් එක්ක බිසි වෙලා හිටපු නිසා මම පුළුවන් විදිහට පොඩි පොඩි ෂෝට්ස් වීඩියෝ එකගෙන ආවා. ගොඩක් කට්ටිය ලෝ එක්සෑම් එක ගැනත් අහලා තිබුණා. මේ දවස්වල නම් ඕපන් යුනිවර්සිටි එකේ මම එක එක්සෑම් එකක් මිස් කරා. මොකද මගේ රිසර්ච් එක නිසා මම රිසර්ච් එකත් එක්ක එක එක්සෑම් එක ලියා ගන්න බැරි වුණා. මොකද රිසර්ච් එක කොට දා ගන්න ඕනි අනිවාර්යයෙන්ම ඩිග්‍රී එක ගන්න නම්. තව දෙයක් තමයි ඇප්ලයිඩ් සයන්ස් අයගේ රිසර්ච් එක ගැන කිව්වොත් එහෙම කම්පියුටර් සයන්ස් අය රිසර්ච් එක කිරීම අනිවාර්යයි. ඒ කියන්නේ කම්පියුටර් සයන්ස් සබ්ජෙක්ට් එකක් විදියට කරන ෆිසිකල් සයන්ස් ඩිපාර්ට්මන්ට් එකේ අයට රිසර්ච් එක කිරීම අනිවාර්යයි. ඒ ඇරෙන්න ෆිසිකල් සයන්ස් ඩිපාර්ට්මන්ට් එකේ මැත්ස් ෆිසික්ස් කරන අයට කැමති නම් රිසර්ච් එක කරන්න පුළුවන්. එතකොට ICT ඩිපාර්ට්මන්ට් එකේ අය අනිවාර්යයෙන්ම, ඒ කියන්නේ කම්පියුටින් ඩිපාර්ට්මන්ට් එක, ICT ඩිපාර්ට්මන්ට් එකත් තියෙන ටෙක්නොලොජි ෆැකල්ටි එකේ, අපේ ඩිපාර්ට්මන්ට් එකේ, ඒ කියන්නේ අපේ ෆැකල්ටි එකේ තියෙන්නේ කම්පියුටර් ඩිපාර්ට්මන්ට් එක, එයාලට රිසර්ච් එක අනිවාර්යයි. මැත්ස් ෆිසික්ස් සබ්ජෙක්ට් එක කරන අයට නම් කැමති නම් ගෲප් ප්‍රොජෙක්ට් එකක් විදිහට රිසර්ච් එක කරගන්න පුළුවන් මම දන්න විදිහට නම්. ඉතින් අපි නම් මෙලෙස රිසර්ච් එක කරන ගමන් තමයි ඉන්නේ. ඉතින් දැන් මේ වීඩියෝ එකේ මම පෙන්නන්නේ මම ඇවිදගෙන යන්නේ අපේ එක්සැමිනේෂන් හෝල් එක ත්‍රූ. මෙතන තමයි අපේ එක්සැමිනේෂන් හෝල් එක තියෙන්නේ. ග්‍රැජුවේෂන් එක වෙලාවට සෙරමනි එකක් මෙතන තියෙනවා. ඉතින් මෙතන කියන්නේ මතකයන් ගොඩක්. මොකද එක්සෑම් එකට යන්න ලං වෙලා ඒ තප්පරේට ගහගෙන ආපු ෂෝට් නෝට් වල තියෙන ඒවා, මයින්ඩ් මැප් වල තියෙන ඒවා ඔලුවට බාගෙන මේ වෙලාවට. ඉතින් ඔන්න ඔය විදිහට තමයි අද දවසේ ඉවර වුනේ. මේ මල්ලයට කාපු බත් එක මේ දවස්වල නම් ගෙදරින් හොඳට කාලා කාලා ආපු නිසා කැන්ටිමේ බත් එක මදි. නිසා මේ වගේ ලොකු බත් එකක් කනවා. ඉක්මනට බ්ලොග් එකක් අරන් එන්නම්. තැන්ක් යූ බ්ලොග් එකත් එක්ක හිටියට හැම යාළුවෙකුටම බයි බයි, see you soon.